සංගීත කතාවට කැමතුවාව ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම ඔයත් එක්ක මේ වෙලාවේදී කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ අත්තටම අසේනේ කල්නත් එක්ක කියන සංවේදී කතාවක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය මතක් කිරීමක් කරන්නට කැමැත්තක් තියෙනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෑණිම වීඩියෝ සිනපතාම බලන්නට කැමැත්තක් ඉතුරු වෙලා තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලයි මම අද වීඩියෝ එක තුලින්ම අනිවාර්යෙන් ඔයත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් එකතු කරගන්න කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින්ම කතා කරන්නට උමනාවක් ඇති කර ගන්නවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින් මතක් කරන්න තිබෙන්නේ. දැන් මම මෙන්න මේ වගේ කාරණාවක් ගැන ඔයාට මේ මොහොතේදී දැනුවත් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන කතාවත් එක්ක තමයි අද වීඩියෝ කොස්සේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු රැසක්ම ඒක රාශී කරගන්න කියන කතාවත් මට ඔයත් එක්ක මෙතනදී කතා කරන්න ලැබෙන විශේෂම කතාංගයක් විදියට තමයි මම අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු රැසක් තියාගන්න කාරණේ බවට පත් වෙන්නේ කියන කතාව ගැන අද අපිට වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට පුළුවන්කමක් ලැබෙනවා කියන කතාවත් එක්ක තමයි මම අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නේ. කොහොම වුණත් අසේනි ගොඩාක් දුකෙන් ඉන්න වෙලාවකදී කල්න ඇවිල්ලා සමස්ත බැලුවොත් ඇත්තන් ඇත්තටම කියනවා නම් කල්පනා කරගත්ත ගමම්මනේ ඉන්නේ කියන කතාව ගැන මෙතනදී කල්න ප්‍රශ්න කරනවා. ඉතින් අසේනි තීරණයක් ගත්ත එක හරි සාධාරණයි තමන්ගේ තාත්ත වෙනුවෙන්. නමුත් දැන් දුකෙන් ඉන්න එක නම් අසාධාරණයි. මොකද ඉතින් ඇත්තටම කියනවා නම් කල්නගේ ජීවිතේ කල්න ගොඩාක් බලාපොරොත්තු වෙන දෙයක් තමයි තමන් දුකෙන් ඉන්නවා තමන්ගේ ආදරය අහිම වෙච්ච හින්දා. හැබැයි තමන්ගේ නංගිට තාමත් අවස්ථාව තියෙනවා තමන්ගේ ආදරේ පරිස්සම් කරගන්න. ඉතින් ඒක නිරන්තරයෙන්ම කලන තමන්ගේ නංගිට කියලා දෙන ගමිනුයි මේ වෙද්දි ඉන්නේ. හැබැයි ඒ වුණාට අසේනි එක තේරුම් ගන්නෙ නැහැ. අසේනි හිතන්නේ තමන්ගේ තාත්තගේ ජීවිතේ බේරගන්න එක තමයි ලොකුම වීර ක්‍රියාව කියලා. ඉතින් කොහොම හරි කලන කියන්නේ දැන් ඉතින් තමන්ගේ තාත්තගේ ජීවිතේ බේරගන්න එක නම් ලොකුම වීර ක්‍රියාව. එහෙනම් මෙතනින් එහාට කිසිම දෙයක් හිතන්න ඕනේ නැහැ කියන කාරණය ගැන අපිට මෙතනදී සාකච්ඡා කරන්නටත් පුළුවන්කමක් ලැබෙනවා කියන කතාව ගැන තමයි අපි අද වීඩියෝ එක හරහා මේ වෙලාවේදී මතක් කර සිටින්නේ. කොහොම වුණත් තවත් දෙයක් ගැන අපිට මෙතනදී කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒක විශේෂ කාරණාවක්. ඉතින් තමන් නිතරම දුකෙන් ඉන්නේ තමන්ට මහිව මතක් වුණාට පස්සේ ඉතින් ඒක ඇත්තටම දරාගන්න බැරි කතාවක් විත්තිය අසේනි තමන්ගේ අයියත් එක කියනවා ඇති. ඉතින් තමන් ඇත්තටම මහීව රවට්ටපු වගේ හැඟීමක් දැනෙන නිසා තමන්ට තමන්ගේ ජීවිතේ කවදාවත් සැනසීමක් නැහැ. කොච්චර ගණන් එසුවත් ඒ තමන් වෙනුවෙන් බව තමන් දන්නවා. ඒ වගේම මහී තමන්ගේ ආදරයට අවංකවම වැඩ කටයුතු කරද්දී තමන්ට ඒක එහෙම කරන්න බැරි වීම ගැන තමන්ගේ හිතේ ලොකු වේදනාවක් තියෙන බව මෙතනදී කියන්න අමතක නොකරයි අසේනි.